අවසරයි අරහතුන් වහන්ස, සක්කාය දිට්ඨිය සෝතාපන්න වෙච්ච උත්තමෙක්ගේ සක්කාය දිට්ඨිය නැතුව ගියාට සක්කාය අරහත් වෙනකලුත් තියනවා නේද ස්වාමීන් වහන්ස? නෑ, මෙහෙමයි. දැන් දිට්ඨියෙන් මිදී නිදහස් වූ පුද්ගලයා තමන්ගේ මේ ක්‍රියාකාරකම් මමත්වයෙන් ගන්නේ නෑ. සක්කාය, කාය කියන්නේ මොකද්ද? මේ ක්‍රියාකාරකම් මමත්වයෙන් ගැනීම. මමත්වයෙන් ගන්න නෑ දැන්. අනිච්චන් දුක්ඛන් විපරිණාම ධම්මං යථාපරිදි තේරුම් ගත්ත පුද්ගලයා ගන්නේ නෑ. අර දිට්ඨියෙන් දිට්ඨින්ච අනුපගම්ම සීලවා තත්ත්වයට පත් වූ පුද්ගලයා මමත්වයෙන් ගන්න නෑ. ඉතින් ඒ අනුව අර සක්කාය දිට්ඨි විචිකිච්ඡිතා සීලබ්බත පරාමාස තුනෙන්ම මිදෙනවා. සක්කාය දිට්ඨියෙන් මිදෙනකොට සක්කාය දිට්ඨියෙන් මිදුණා ඒ අනුව මම කොට ගන්නෙ නැහැ. ආනපාන කරනවා කියන එකමයි. ආනපාන කරනවා කියන එකමයි. ආනපානක එනවා අයින් කරනවා පහියන්ට. අරහත් වෙනකලුත් ඒ එනවා. අරහතුන් වහන්සේටත් එනවා. බුදුහාමුදුරන්ටත් ආවා කියලා අර පාරදී යවන්නේට ගියාම කිව්වා. සක්කාය කියන එක සමානයිද ස්වාමින් වහන්සේ අස්මිමානයට? නෑ, පංචස්කන්ධය. සක්කාය මම කොට මගේ කොට ගන්නවා ගන්න. ඔව්, මම කොට පංචස්කන්ධයම ඒතන් මම ඒසෝමස්මි ඒසෝමේ අත්තාති ගන්නවා නම් සක්කාය. නේතන් මම නේසෝමස්මි නමීසෝ අත්තාති ගන්නවා නම් සක්කාය දිට්ඨිය මිදෙනවා. අස්මිමානය කියනකොට විතරයි. අස්මිමානය කියන්නේ නිච්ච සුඛාත්ත තුනේ එකතුව. හරි, සම්සප්පතය සම්පතය.